රාත්‍රී 8යි විනාඩි 1යි ඔබ සදේශීය සේවයේ සමගින්. ධර්මානුශාසනාව. සුපින්නතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයන්න් වහන්සේ පොල්ගස්සෝවිත කහතුඩුව ශ්‍රී සම්පුත්තාලෝක විහාරාධිපති විශ්‍රාමලත් විදුහල්පති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද විටියල ඉන්දසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුපින්නතුනි, අද ධර්මානුශාසනාවේ මාතෘකාව වී ඇත්තේ සංතනිකායේ සඳහන් වේසාලි සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. අප හැම දැන් උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අප දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං.
ධම්මත් සවන කාලු අයං බදන්තා ධම්මත් සවන කාලු අයං බදන්තා ධම්මත් සවන කාලු අයං බදන්තා සාතු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 සන්තිකෝ ගහපති චක්කු විඤ්ඤෙය්‍යා රූපා ဣට්ඨා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීයා තං චේ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසායතිට්ඨති තස්ස තං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසායතිට්ඨතෝ සන්නිස්සිතං විඤ්ඤාණං හෝති තදුපදානං ස උපාදානෝ ගහපති භික්ඛු නෝ පරිනිබ්බායාති තී සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි අද මේ වෙලාවේදී මේ පින්වත් පිරිස බොහෝම සැදැහැයෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මින් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද අපි පොදුවේ ගත්තම අපේ රට පුරාම මේ ධර්මය පිළිබඳව සොයන්නට දැනගන්නට ශ්‍රවණය කරන්නට අලුත් පිබිදීමක් ලොකු උවමනාවක් ඇතිවලා තියෙන බව අපි කාටත් තේරුම් යන කාරණාවක්. ඒ නිසාවෙන් ධර්ම ශ්‍රවණය කිරීම පිළිබඳව කරුණු අමුතුවෙන් සඳහන් කරන්න දෙයක් නැහැ. ඔබ හැම දෙනාම ඉතාම ඕනෑකමින් මේ ධර්මයට ඇහුම් කඳන නිසා ධර්ම ශ්‍රවණය කරන නිසා. මම වේලාවේදී ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට සඳහන් කරන්නට යෙදුනේ සංයුක්ත නිකායේ ගහපති වග්ගයේ සඳහන් වන වේසාලී කියන සූත්‍රයේ කොටසකුයි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට සඳහන් කරන්නට යෙදුනේ. එතකොට ඒ සූත්‍ර පාඨයේ තමයි සන්තිකෝ ගහපති චක්කු විඤ්ඤෙය්‍යා රූපා ဣට්ඨා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීයා තංචේ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසායතිට්ඨති තස්ස තං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසායතිට්ඨතෝ සන්නිස්සිතං විඤ්ඤාණං හෝති තදුපදානං ස උපාදානෝ ගහපති භික්ඛු නෝ පරිනිබ්බායති කියන මේ පාඨයයි ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට සඳහන් කරන්නට යෙදුනේ. පින්වත්නි ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කූටාගාර ශාලාවේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ ඉන්න වෙලාවේදී උග්ග කියන ගෘහපතියා ඇවිදිලා බුදුහාමුදුරුවන් වහන්සේ සමග සතුටු සාමිච්චියේ යෙදිලා ඉන්න ගමන් බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. බුදුහාමුදුරුවනි, මේ බොහෝ දෙනෙකුට, එතන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ සත්තා කියලා, සත්වයන්ට මිනිසුන්ට බොහෝ දෙනෙකුට දිත්තේව ධම්මේ මේ ජීවිත කාලය තුලම පිරිනිවන් පාන්ට බැරි වෙන්න කෝ හේතු කෝ පත්‍ය පිරිනිවන් පාන්න බැරි වෙන්න හේතු ප්‍රත්‍යයන් කවරේද
කියලා බුදු හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරන. දැන් අපිටත් මහිතන්නේ කාටත් වගේ තියෙන ප්‍රශ්නයක් තමයි. ඇයි අපිට මේ ජීවිත කාලය පුළම නිවන් දකින්න බැරි වෙන්නේ? එතකොට මේ ප්‍රශ්නයම තමයි මේ උග්ග කියන සිටුවරයා බුදු හාමුදුරුවන්ගෙන් විමසා සිටියේ. ඇයි බුදු හාමුදුරුවනේ මේ දිට්ටේව ධම්මේ මේ ජීවිත කාලය තුළම පිරිනිවන් පාන්නට නොහැකි වන්නේ, බැරි වෙන්න හේතු ප්‍රත්‍යයන් කවරේද කියලා තමයි මේ විමසීම කළේ. හොඳ ප්‍රශ්නයක්. අපිත් අද හුඟා දෙනා විමසන ප්‍රශ්නයක් තමයි, ඇයි දැන් ඉන්න අයට නිවන් දකින්න බැරි? ඇයි අපිට මේ ජීවිත කාලය තුළම නිවන් දැක ගන්න බැරි වෙලා තියෙන්නේ? එතකොට මේ වගේ ප්‍රශ්න අද නෙවෙතකොට බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු අයටත් මේ වගේ ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේක හැදුවේ. එතකොට බුදුහාමුදුරුවෝ මේ උග්ග සිටුවරයාගේ ප්‍රශ්නයට උත්තර දෙන්නට තමයි මේ වේසාලි කියන සූත්‍රය ඇත්තටම දේශනා කළ තියෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ එයාගේ ප්‍රශ්නයට උත්තර දෙමින් කියනවා, සන්තිකෝ ගහපති චක්කු විඤ්ඤෙය්‍යා රූපා ඉට්ටා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීය. ගෘහපතියානිනි, මේ ඇසට දැනෙන චක්කු විඤ්ඤෙය්‍යා, මේ වචනේ පාලි වචනයක්, සමහරලාට මේව විග්‍රහ කරගෙන යනට ගැඹුරටම යන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි මෙතන සරල අදහස ගත්තයි පස්සේ චක්කු විඤ්ඤෙය්‍ය, ඇහැට දැනෙන, ඇහැට පෙනෙන චක්කු විඤ්ඤෙය්‍ය රූපා, ඇහැට පෙනෙන රූප ඒවා ඉට්ටා කන්තා මනාපා පිය රූපා, මේ ඇහැට පෙනෙන පිය රූප, පිය රූප ඉට්ටා. දැන් පිය රූපයක් දැක්කොත් එහෙම මොකද වෙන්නේ? ඉට්ටා කියලා කියනවා ඒක තමන්ට ඉටු කර ගැනීමට උවමනයි කියන එක. ඉටු කර ගන්නවා කියලා කියන්නේ ඒක තමන් සන්තක කර ගැනීම සඳහා ඉට්ටා. ඒ කියන්නේ ඒක පරිහරණය කරන්න, ඒක ලං කර ගන්න පිය රූපයක් දැක්කම පස්සේ ඒක තමයි මිනිස්සුන්ගේ ස්වરૂපය, සත්වයන්ගේ ස්වરૂපය. එතකොට ඉට්ටා කන්තා බොහොම ඒ රූපේ ඊට පස්සේ මොකද වෙන්නේ? අපිට හරිම ලස්සනයි කියලා කියනවා. දැන් මේ පිය රූපේ ඊට පස්සේ පිය රූපේ ඊට ලස්සන වෙනවා. ඉට්ටා කන්තා මනාපා, මේ වචන ගණනාවකින්ම මේක කියනවා. මනාපයි මනාපයි, ඒ කියන්නේ අපි කැමති. ඉට්ටා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා. කාමූප සංහිතා කියලා කියන්නේ ඒක කම් සැප ලබා දෙන විදියේ රූපයක් වන නිසා. රජනීය, ඒ වගේම තමයි තන රජ කියන වචනේ පාවිච්චි කරලා තිනෝ රජස් කියලා කියනවා අපි කෙලෙස් වලට. දැන් මේ වචන ගණනාවකින්ම සඳහන් කළේ ඇහැට ප්‍රිය රූපයක් වුණොත් ඒ ප්‍රිය රූපය හැම වෙලාවෙදිම ඒක තමන්ට බොහොම ඉටු කර ගැනීමට කැමති, ඒ කියන්නේ ලං කර ගන්න, ඒක භුක්ති විඳින්නට ආසාවක් ඇති වෙනවා. ඉට්ටා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීය. දැන් ඒ විදියට දැන් අපි මේක තවත් විග්‍රහ කරගෙන යනවා අනිත් ඉන්ද්‍රියන් සම්බන්ධයෙන්ම. දැන් මේ ඇසට ප්‍රිය රූපයක් වෙන්නේ කවුරුවත් මේ ඇහැට පුරුදු කරලා නැහැ මේක මෙහෙම ප්‍රිය රූපයක්, මේක අප්‍රිය රූපයක් කියලා. අපිට දැන් ඔක හොඳ උදාහරණයක් එනවා. මේ සෙන් බුද්ධාගමේ කතාවක් තියෙනවා. මේ දැන් ඔය තරුණියක් ඉන්නකොට තරුණියකට ඒ තරුණයෙකුට ඒ තරුණිය දකින්න ලැබුණොත්, දැන් තරුණයෙකුට තරුණියක් දකින්න ලැබුණොත් එයාට තේරෙන්නේ මෙන්න මේ අපි කියපු විදිහට. මොකද්ද? එයාට පිය රූපයක් ඒක කාමූප සංහිතා,
ඊට පස්සේ ඉට්ටා ලංකර ගණ්ඩ ඕන වෙනවා. කන්තා බොහොම ලස්සනයි කියල දැනෙනවා. ඊළඟට මේ රජනීය රාගයෙන් එක් කලාම බැඳෙනවා කියන. දැන් අපි හිතන්න ඕකම දැන් කොටියෙකුට මේ ඒ තරුණ කාන්තාවම දැන් කොටියෙකුට දකින්න හම්බුණොත්. දැන් කොටිය මොකද්ද ඒක දිහා දැකල හිතන්න. එයා හිතන්නේ අදනං හරි මට හම්බුවෙන හොඳ මස් කෑල්ලක් තමයි කියලා. අද මට හොඳ ආහාරයක් කියලා. එතකොට ඒ කොටියගේ ඇස් දෙක හුරු වෙලා තියෙන්නේ ඒ විදියට. දැන් තරුණයෙකුට අර තරුණිය කාමයේ වඩන ඒ වගේම කෙලෙස් අවුස්සන වස්තුවක් වෙනකොට අර කොටියට ඒ තරුණිය පේන්නේ ඒ විදියේ ලස්සන කාමයේ සහිත කෙනෙක් හැටියට නෙවෙයි, එයාට පේන්නේ මගේ අද බඩගින්න නිවන්න හොඳ මස් කෑල්ලක් හැටියට තමයි පේන්නේ. දැන් අපි ඕකම අසුභ භාවනාවක් වඩන ඒ විදියට පුරුදු වෙච්ච තපස් තාපසයෙකුට නම් කොහොමද පේන්නේ? අනේ මේ මොකද්ද, මේ මොන ජරාවක්ද, මේ දෙතිස් ගුණප කොට්ටාසයෙන් පිරිච්ච එකක් නේද? එතකොට එකම දෙය, එකම වස්තුව මේ විදියට දෙදෙනෙකුට තුන් දෙනෙකුට පේන විදියක් තමයි ඒ. දැන් අපේ ඇහැ එහෙම හුරු වෙලාම තියෙනවා. අපේ ඇහැ දැන් බලන්න, අපි ගත්තම් පස්සේ කොටියකට අර වස්තුව පෙනුනේ වෙන විදියකට, අපිට මේක පෙනුනේ වෙන විදියකට. එතකොට එහෙනම් මේ ඇහැ අපේ ස්වභාවයෙන්ම හුරු කරලා තියෙනවා ඒ විදියට කාමූප සංහිතා කියන විදියට මේ දිහා බලන්න බැලෙන්න. දැන් ඊළඟට දැන් මෙහෙම තියෙනවා. දැන් අපි ওই විදියට එක පැත්තකින් චක්කු විඤ්ඤෙය ඇහැට පෙනෙන රූප තියෙනවා. දැන් රූප ඔක්කොම දේවල් අපිට කියන්න බෑ කාමයේ ඇති වෙනවයි කියලා. ඒ අතරේ අපි දන්නවනේ, අපි සඳහන් කරනවා සැප ඇති වෙන ඒවා තියෙනවනේ, සුඛ වේදනා, දුක වේදනා, අදුක්කම සුඛ වේදනා කියලා තුනකට බෙදනවනේ. ඒ විදිහට ලෝකේ සමහර ඒවා තියෙන්නේ අපේ සැප වේදනාවල් ඇති කරන. අන්නේ සැපමය වේදනාවල් ඇති වෙන දේවල් ගැන තමයි මෙතන මේ කියන්නේ. එතකොට දුක්ඛමය වේදනාවල් ඇති වෙනකොට මේ අපි කියපේකේ අනිත් පැත්ත තමයි ඇති වෙන්නේ. ඉතින් දැන් අදුක්කම සුඛ කියලා කියනවා. ඉතින් දුකකුත් නැති සැපෝ. එතකොට ඒ වගේ දේවල් එක්කලා මේ අපේ මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් මෙහෙම ඇති වෙනකොට කියනවා නැත් බුදුහාමුදුරුවෝ ඒක තව විස්තර කරනවා, තංචේ බික්කු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. දැන් ඒ ප්‍රිය රූපයක් දැක්කම ඒ යම් කිසි කෙනෙක් ඒ ප්‍රිය රූපය සම්බන්ධයෙන් අභිනන්දති, වඩ වඩාත් ඒකෙන් සතුට වෙනවා. ඒ සතුට වෙනවා කියන එක මේ අදහස් කරන්නේ, අපි හිතන්නක ඒක ලබා ගැනීම සම්බන්ධයෙන් උත් එහෙම ඒක ගැන මොකද වෙන්නේ, ඒ ගැන හිත හිත ගොඩක් සතුට වෙනවා. ඊට පස්සේ අපි යම් කිසි එහෙම දෙයක් පාවිච්චි කළා නම් ඊට පස්සේ එතන ඉඳලත් අපි මොකද වෙන්නේ, ඒ ගැන සන්තෝෂ වෙනවා. අභිනන්දති අභිවදති අභිවදති කියලා කියන්නේ මොකද වෙන්නේ, ඒකේ ಗುಣ කිය කිය ඉන්නවා. දැන් ඒකේ ಗುಣ කියනෝ. දැන් අපි ඒක විඳ දේ සම්බන්ධයෙන් ಗುಣ කියනෝ. අජ්ජෝසාය තිට්ඨති, ඒ වගේ මොකද වෙන්නේ, ඒ මත්තේ අපි රැඳී පවතිනෝ. දැන් අපි බැඳුණු දේවල් සම්බන්ධව දැන් ඇසට සම්බන්ධ වූ පිය රූපයක් එක්කලා අපි දැන් ගන්නකෝ. දැන් දරුවෙක් හා මවක් ගත්තොත් එහෙම, දැන් අපි බලන්නකෝ ඒ දරුවා සම්බන්ධයෙන් මව මොකද වෙන්නේ, අභිනන්දති. එයා ගැන එහෙම හිත හිත සතුටු වෙනවා. අභිවදති, එතනින් අතර වෙන්නේ නැහැ. මොකද වෙන්නේ,
අපි ඒක ගුණ අපි ඒක තියෙන ආස්වාදය පිළිබඳව කිය 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 සතුටු වෙනවා. අජ්ජෝසායතිත්තති මොකද වෙන්නේ? ඒ මත්තේ රැඳී පවතිනවා. දැන් කාමයේ සම්බන්ධව ගත්තම ඕකනේ වෙන්නේ අභිනන්දති. يعني අපි ඒකෙන් සතුටු වෙච්ච දේ තව තවත් හිතමින් සතුටු වෙනවා. අතීතයේ සම්බන්ධයෙන් සතුටු වෙනවා, වර්තමානයේ සම්බන්ධයෙන් සතුටු වෙනවා. එතකොට අනාගතයේ සම්බන්ධෙමුත් අපි එහෙම සතුටු වෙවි තමයි ඉන්නේ. අභිවදති, ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඒකේ ಗುಣ හිතනවා, ಗುಣ කියනවා. ಗುಣ කිව්වේ නැතස් සම්භාරණ තනියෙන් ಗುಣ නැවත නැවත ඒකේ තියෙන අපි කියන්නේ ආස්වාදේ කියලා, ආස්වාදේ කීකී ඉන්නවා. අජ්ජෝසායතිත්තති, එතකොට ඒක මැත්තේම රැඳිලා ඉන්නවා. දැන් අපේ හිතුවිලි ඒක තුල තමයි තියෙන්නේ. එතකොට කියනවා බුදුහාමුදුරු දේශනා කරනවා, තස්සතං අභිනන්දතු. දැන් ඒ විදියට අභිනන්දනේ වෙමින් සතුටු වෙමින් අභිවදතෝ ඒකේ ಗುಣ කියමින් අජ්ජෝසාය තිට්ඨතෝ ඒක තුලම රැඳෙමින් ඉන්නවා නම් මොකද වෙන්නේ? සන්නිස්සිතං විඥානං. සන්නිස්සිතං, ඔය සන්නිස්සිත කියන වචනේ කියලා කියන්නේ, සන්නිස්සිත කියලා කියන්නේ ඔය අපේ සීලය ගැන කියනකොට ප්‍රත්‍ය සන්නිස්සිත කියලා වචනේ පාවිච්චි කරනවා. ප්‍රත්‍ය සන්නිස්සිත, පත්‍ය අදාළ, ඒහා බැඳිච්ච අදාළ වෙච්ච විඥානං හෝති තදුපදානං. ඔන්න හොඳ වචනයක් අපට අහුවෙනවා. යම් කිසි දෙයක් සම්බන්ධයෙන් අභිනන්දනය කරමින්, අභිවදනය කරමින්, ඒ කියන්නේ සතුටු වෙමින්, ඒ වගේම ඒකේ ಗುಣ කියමින්, අජ්ජෝසාය ඒ මත්තෙම හිඳිමින් සිටිමින් ඉන්නකොට ඒ අයගේ විඥාණය තදුපදානං. මොකද වෙන්නේ? විඥාණය උපාදාන සහිතයි කියලා තියෙනවා. උපාදාන සහිතයි කියලා කියන්නේ, උපාදාන කියලා කියන්නේ අපි දන්නෝ දැඩි කරලා අල්ලා ගැනීම කියලා. යමක් දැඩි කොට අල්ලා ගැනීම. එතකොට ඒ දැඩි කොට අල්ලා ගත්තයින් පස්සේ ස උපාදානෝ ගහපති බික්කු නෝ පරිනිබ්බායති. රූපපතියනි, ඒ උපාදාන සහිත වෙච්ච ඔහුට, එම නැත්තම් භික්ෂුවට, නෝ පරිනිබ්බායති, පිරිනුවම් පෑමක් වෙන්නේ නැහැ. මොකද්ද මේ පිරිනුවම් පෑමේ කියලා මෙතන කියන්නේ? ඇත්තටම පිරිනුවම් පෑම කියන වචනේ පරිනිබ්බායති කියන එකේ තේරුම තමයි යම් කිසි දෙයක් සදහටම සහමුලින්ම නැති කරපුවාන් පස්සේ තමයි අපි කියන්නේ පරිනිබ්බාණයට පත් වෙනවායි කියලා. පිරිනුවම් පානවායි කියලා කියන්නේ ඒකට තමයි. දැන් අපි කියනවා මේ තෙමගුල සිහි කරනකොට කියනවා වෙසක් පෝයදා අපි බුදුහාමුදුරුවන්ගේ ඉපදීම සිද්ධ වුණා, බුදු වීම සිද්ධ වුණා, පිරිනුවම් පෑම සිද්ධ වුණා කියලා. නේද? එතකොට මේ පිරිනුවම් පෑම කියන එකෙන් අතට කියන්නේ මොකද්ද? අයි සහමුලින්ම නැති වුණා කියන එකයි. දැන් මේ සහමුලින්ම නැතිවීම ඔය විදිහට සඳහන් කරනවා වගේම අනිත් පැත්තෙන් කියන මොනවාද ප්‍රධාන වශයෙන් ගත්තාන් පස්සේදී අපේ ක්ලේශ පරිනිර්වාණය, කෙලෙස් ආශාවන් සහමුලින්ම නැති කලයින් පස්සේදී ඒකට කියනවා ක්ලේශ පරිනිර්වාණය කියලා. දැන් ඔය අපේ ධර්මයේ විස්තර කරන තැන්වල කියනවා පරිනිර්වාණ දෙකක් ගැන කියනවා. එකක් තමයි සෝපදිශේෂ නිබ්බාන කියලා කියනවා, අනිත් එක කියනවා අනුපදිශේෂ නිබ්බාන කියලා. ඒ කියන්නේ දැන් අපි බුදුහාමුදුරුව ගත්තොත් එහෙනම් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණේ උන්වහන්සේට වයස අවුරුදු 35 දී. ඒ කියන්නේ එතනදී බුදු වුණා කියලා, එතන අවුරුදු 35කදී කියලා කියන්නේ බුදුහාමුදුරුව එදා සම්පූර්ණයෙන්ම උන්වහන්සේගේ තිබිච්ච කෙලෙස් ආසාවන් එම් පිටෙම නැති කරලා දැම්මා. එතකොට ඒක කෙලෙස් පරිනිර්වාණය උන්වහන්සේ අවුරුදු 35දී සිද්ධ වුණා. හැබැයි එහෙම නැයි කියලා උන්වහන්සේගේ ජීවිතය පැවතුණා. අවුරුදු කීයක් වෙනකම්? 80ක් වෙනකම් පැවතුණා. දැන් එක කොටසක කෙලෙස්
පරිනිර්වාණය කරලා තියෙනවා. ඉතිරි කොටස නෑ. ඉතිරි කොටස කියන්නේ මොකද්ද මේ? අපි කියන මේ පංචස්කන්ධය. මේ පංචස්කන්ධය කියලා කියන්නේ මේක අපේ ජීවිතය හැදිලා තියෙන්නේ අපි, එහෙම නැත්නම් මෙහෙම ජීවිතය කියලා කියන්නේ කොහොමද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒ කියන්නේ මේ අපේ මේ ජීවිතයේ වැඩ කරන පහක්. එතකොට මේ පංච ස්කන්ධ එහෙම්ම තිබුණා. නැති කරලා දැම් ඇති වෙන්නේ. එතකොට මේ කොටස් දෙකෙන්ම සහමුලින්ම වෙන් වුණ නිසා තමයි අපි කියන්නේ ඒ අර බුදුහාමුදුරුවෝ අවුරුදු 80 දී පිරිනුවම් පෑම පස්සේ ඒ පිරිනුවම් පෑම කියලා කියන්නේ. එතකොට කොටස් දෙකක් තියෙනවා. යම්කිසි කෙනෙක් කෙලෙස් ධර්ම සම්පූර්ණයෙන්ම ප්‍රහීන කළා නම් ඒකට අපි කියනවා එතකොට සෝපදිශේෂ නිබ්බාන කියලා කියනවා. දැන් මෙතෙන්දී සඳහන් කළා මේ සූත්‍රයේදී මොකද්ද පිරිනිවන් පාන්න බැහැ මොනවා හින්දාද? තදුපදානං. يعني අපි මේ ආසාවන් උපාදානය කරගෙන තියෙන නිසා තමයි අපිට පිරිනිවන් පාන්න බැරි. දැන් හොඳ අපිට මං හිතන්නේ පිරිනිවන් පෑම ගැන, එහෙම නැත්නම් තව විදියකට කියනවා නම් නිවන් දැකීම පිළිබඳව මේ සූත්‍රෙන් අලුතෙන් යමක් හිතන්න අපට ලබලා දෙනවා. ඇයි පිරිනිවන් පාන්න බැරි? උපාදාන කරගත්ත නිසායි. එතකොට උපාදානක වෙලා තියෙන්නේ මොනවා හින්දායි? උපාදාන වෙලා තියෙන්නේ මොකද්ද? අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ටතෝ කියන මේ ස්වරූපේ නිසායි. ඒ කියන්නේ අපි මේ සම්බන්ධව නිතරම හිත හිත ඉන්නවා. මේකේ ಗುಣ කිය කිය ඉන්නවා. ඒ මත්තෙම ඉන්නවා. අපි කියන්නේ ඒ මත්තෙම ඉන්නවා කියන එක තමයි, ඒකෙන් තමයි ඇති වෙන්නේ මොකද්ද? උපාදානය. දැන් උපාදානය ඇති වෙලා තියෙන ඒ නිසා තමයි. දැන් ඒ අපි දැන් සාමාන්‍යයෙන් දැක්කොත් ගත්තොත් එහෙම, දැන් අපිට හැන්දෑ වෙනකොට අපිට දරුවා හරි දකින්න ඕන වෙනවා. ඒ ස්වාමියා හරි දකින්න ඕන හරි. බිරිඳ හරි දකින්න ඕන වෙන. ඒ මොකක් හින්දාද? මේ අභිනන්දනයේ තියෙන නිසානේ. අභිනන්දනයේ තියෙන. අභිවදතේ කියන තියෙන අපිට ඒකෙන් ලැබපු ආස්වාදයන් අපිට හැම වෙලාවෙම සිහිපත් වෙනවා. එහෙම වෙනකොට ඒ මත්තෙම අපේ ජීවිතේ රැඳිලා තියෙනවා. ඒ රැඳිලා තියෙන හින්දා තමයි ඇති වෙන්නේ මොකද්ද? උපාදානය කියන කියන්නේ දැඩි ලෙස අල්ලා ගැනීම කියන එක ඇති වෙන්නේ. දැඩි ලෙස අල්ලා ගැනීම නිසාවෙන් අපිට පිරුණම් පාන්න බැරි වෙලා යනවා. ඒ කියන්නේ එහෙම නැත්තම් නිවන් දකින්න බැරි වෙලා තියෙනවා. අපි එහෙම නැත්තම් කියනවා රහත් වෙන්න බැරි වෙලා තියෙන්නේ මෙන්න මේ උපාදානය නිසා. මෙතන හරි අපිට මං හිතන්නේ හොඳ පැහැදිලි තැනක්කට අපි අරගෙන එනවා මේ සූත්‍රයෙන්. දැන් අපි නැවත වතාවක් මේ කියමු. චක්කු විඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීයා. දැන් ඇහැට ප්‍රිය රූපයක් තියෙනවනම් දැනෙනවනම් අපි මොකද වෙන්නේ? ඒකත් එක්කලා අපේ හිතේ ඇලීමක් ඇති වෙනවා. කියන්නේ ඒකට කැමැත්තක් ඇති වෙනවා. දැන් අපි ඒ දේ භුක්ති විඳිනව නම් ඒ භුක්ති විඳීමේ ඉඳලම මොකද වෙන්නේ? එතන ඉඳලා අපි ඒකෙන් අභිනන්දතු. අපි ඒ ගැන ඊට පස්සේ සතුටු වෙනවා. අභිවදතෝ ඒකේ තියෙන ಗುಣ, එහෙම නැත්නම් ආස්වාද ටික ආයිත් සිහි කරමින් ඉන්නවා. සිහි කරමින් කියන්නේ මේ අපි මේ බොහොම අමාරුවෙන් සිහි කරනවා නෙවෙයි. මොකද වෙන්නේ? ස්වභාවිකවම සිහිපත් වෙනවා. අමාරුවෙන් සිහි කරන්න නම් ඕන කමටහන් තමයි නේද? කමටහන් අමුතුවෙන් සිහි කරන්න ඕන. අමාරුවෙන් සිහි කරන්න ඕන. හැබැයි මේ වගේ දේවල් අමුතුවෙන් ඒ වගේ මහන්සි වෙලා සිහි කරන්න ඕනේ. මේ හිතම ඒකට පුරුදු වෙලා තියෙනවා. ඊළඟට අජ්ජෝසාය තිට්ඨතේ මොකද කරන්නේ? ඒකේ ඒ මත්තෙම ඉන්නවා. දැන් අපි ඔය සාමාන්‍යයෙන් ඔය මේ එදිනෙදා කතාවේදී ඕක මත්තේම නැහින්න එපා කියලා අපි කියන්නේ නේද?
ඒක මත්තෙමයි හැම වෙලාම කියලා දැන් ගෙවල් වල දි කියන්නේ. ඕක අමත කළ දාන්න. ඔය මත්තෙම නැහින්න එපා කියලා කියනවා. අන්න බලන්න. ඒ තමයි මේ මොකද්ද මේ බණපදෙන් කියපු අජ්ජෝසාය තිට්ඨති කියලා කියන්නේ. ඒ මත්තෙහි යෙන් ඉන්නවා කියන එක. ඉතින් අපි මේ සමහර වෙලාවට මේ ධර්ම කාරණාව අපේ ජීවිතවලදී අපි දන්නේ නැතු වුණත් පාවිච්චි කරනවා. ඒ නිසා තමයි කියන්නේ ළමයෝ ඕක මත්තෙ නැහින්න එපා. ඈ ඕක මත්තෙම ඉන්න එපා. ඕකෙන් අයින් වෙන්න කියලා කියනවා. ගෙවල් වලදී කියනවා. ඕක අමතකල දාන්න. අන හොඳ වචනයක් ඒ. අමතක කළ දාන එක තමයි අර අනුජ්ජාසාය තිට්ඨති කියලා ඒක විරුද්ධ පදේ ඉන්නේ. දැන් එතකොට බුදුහාමුදුරුව ඊළඟට දේශනා කරනවා මේ සූත්‍රයේදී එහෙමනම් කොහොමද අපි මේ කියන පිරිනිවන් පෑම සිද්ධ කරන්නේ? පිරිනිවන් පෑම කියන එක එහෙම නැත්නම් තව විදිහට කියනවනම් නිවන් දකින්න ඕන නම් මොකද්ද කරන්න ඕන? මේ උපාදානය කියන එක අත්හැරගන්න ඕන. ඒ උපාදානය අත්හැරගන්න නම් මොකද්ද කරන්න ඕන? අනබිනන්දතෝ නන්දත්. ඒ කියන්නේ අපි නිතර නිතර අර අභිනන්දතෝ කියන එක නෙවෙයි අනබිනන්දතෝ. ඒ මත්තේ නිතර නිතර අර සතුටු වෙන ගතිය අයින් කරන්න ඕන. අනබිවදතෝ මොකද කරන්න ඕන? ඒකේ ಗುಣ කීයකේ ඉන්නේ නැත්තුව ඉන්නට ඕනේ. අනුජ්ජාසාය තිට්ඨති මොකද වෙන්න ඕන? ඒ මත්තේම ඉන්න එකෙන් මිදෙන්න ඕන. තේරුණා නේද? එතකොට ඒකෙන් තමයි අපිට මොකද වෙන්නේ? උපාදානය නැති කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඒ පිරිනිවන් පෑම කියන එක සිද්ධ කරගන්න පුළුවන්. එතන වටිනා සූත්‍රයක් මං හිතන්නේ අපේ ප්‍රශ්නෙට අපේ ප්‍රශ්නයක් තියෙනුනේ. හැම දිනාටම ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඇයි බැරි නිවන් දකින්නට? මේ ජීවිත කාලයේම නිවන් දකින්න බැරි. මේක මේ දිහා බැලුවම පස්සේදී අපිට තේරෙනු මේ උපාදාන කරගත්ත දේවල් වලින් අපි ඈත් වෙන්න ඕන කියලා. උපාදාන කරන එක දැන් මේ ඔය අත්හැරීම කියනකොටම දැන් මේ පින්වතුන්ට මතක් එන්නේ මේ අපි කියනෝනේ මේ අත්හරින්න ඕන කියලා. අත්හරින්න ඕන කියපු ගාම හිතෙන්නේ අඹදරුවේ ගෙදරයි තමයි මේ අත්හරින්න ඕන කියලා. නෑ නෑ අපි පුරුදු වෙලා තියෙන විදියක් තියෙන එතනින් පරිබාර නැහැ. මේ අත්හැරීම කියන එක ගත්තයින් පස්සේදී මේ අපි සඳහන් කරන මේ සියලුම අංශවල ඒ කියන්නේ චක්කු සෝත ගාන ජීව කාය මන කියන මේ සත් ආයතන වලින් අපි උපාදාන කරගත්ත දේවල් තියෙනවා. අරටිංග අපි පොඩ්ඩක් අයින් කරගමු. දැන් සමහරු ඇහැටම පියවෙන දේවල් පස්සෙම යනවා. ඒ කියන්නේ එක සැරයක් බලන්න අතර වෙන්නේ නැතුව දෙසරයක් බලන්න පුරුදු වෙනවා. දැන් එහෙමනම් අපි ඈත් වෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ අර අපි කීප සැරයක් බලන එක අපි නතර වෙන්න ඕන. අත්හැරීම දෙසරයක් බලන එක අත්හරින්න ඕන. බලන්නේ නැතුව ඉන්න එක පුරුදු වෙන්න ඕන. දැන් අර එක තැනක සූත්‍රයක බුදුහාමුදුරුවන්ගෙන් මේ අහනවා ඒ සිටුවරේ කියලා මේ කොහොමද මේ තරුණ හාමුදුරුවරු බුදුහාමුදුරන්ගෙන් අහන්නේ තරුණ හාමුදුරුවරු මේ බඹසර ආරක්ෂා කරන්නේ කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තරුණ භික්ෂුන් වහන්සේලා කාන්තාව දිහා බැලුවම කාන්තාව දකින්න හම්බුනෙන් පස්සේදී එයාලා ඒ අය දිහා බලන්නේ තමන්ගේ මෑණියෝ කියලා එහෙම නැත්නම් සහෝදරියෝ කියලා. දැන් ඒ කියන්නේ රාග චේතනාව එතනින් පහ වෙනවා කියන එකයි. ඊට පස්සේදී අහනවා එහෙමත් කරලා බැරි වුණොත් මොකද කරන්නේ? එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා මේ අය ඊළඟට ඒ අය දිහා බලනවා දෙතිස් කුණපු කොට්ටාසයන් හැටියට. ඒ කියන්නේ මේක රූපයක් නෙවෙයි මේ කෑලි මේ තියෙන ඒවා තමයි කියලා. දන්න ඕනේ කේසා ලෝමා නකා දන්තා වශයෙන් කියලා. එහෙමයි කියලා ඊට පස්සේ කියනවා. බලන්න කොච්චර දෙයක්ද කියලා. ඒ කියන්නේ මේක හදා ගැනීම තමයි. අර උපාදාහණේ කියන එකත් අපි ඒ විදිහට තමයි මේ වෙන්නේ. ඊළඟට කියනවා එහෙමත් දරුණොත් මොකද වෙන්නේ? නෑ. ඊට පස්සේදී කියන තියෙන බුදුහාමුදුරෝ දේශනා කරනවා නෑ ඒ අය ඉන්ද්‍රිය සංවර කරගන්නවා.
බලන්න ඒ විදියට අපි මේ තියෙන උපාදානයන් කියන ඒවා අපි ඇදගෙන යනේවා අත්හරින්න පුරුදු වෙන්න කියන එක. අත්හරින්න පුරුදු වෙන්න කියන කොටම මේ තියෙන ඉඩකඩන් ටිකයි වාහනයයි ගඹදරුවයි කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ ටික ඇතුළත් වෙනවා. හැබැයි ඊට මෙහා තියෙනවා අපි අත්හරින්න ඕන දේවල්. ඒ විශේෂයෙන්ම අපේ මේ ඉන්ද්‍රියන් මේ හයට සම්බන්ධව අත්හරගන්න බැරි දේවල් තියෙනවනේ නේද? දැන් අපි සමහර අපි කියනවා මේ ඔන්න සමහරව ටෙලිනාට්‍යයක් පුරුදු වෙලා ඉන්නවා කියන්නකෝ. ඒ ටෙලිනාට්‍ය තියෙන වෙලාවට අර ඔක්කොම ಜಾති කවුරුවත් ආවත් කතා කරන්නේත් නැහැ. තමල්ලාට බත ලිපේ තියලා තියෙනවා ඒකත් රොස්සල යනවා ඒක කමක් නැහැ දන්නේ නැහැ කියලා මේ නාට්‍ය තමයි බලන්නේ. ඇයි ඒ? මේ අපේ ඇස සහ කන එකක් නෙවෙයි එතන. ඇසයි කනයි මනසයි තුනක්. දැන් සමහර දේවල් තියෙනවා ඇත්තටම වෙන් කරන්න බෑ. මේක අහවල් එකෙන්ම එක විඤ්ඤාණයක් කියලා ගන්න බෑ ඒක. දැන් අපි හිතන් අර විදිහේ ටෙලිනාට්‍යයක් කරනවා. ටෙලිනාට්‍යයේ තියෙන්නේ මොකද? ඇසත් පිනවෙනවා, කනත් සම්බන්ධ වෙනවා, ඊට පස්සේ මනසත් එතෙන්ට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ඒ වගේ තමයි දැන් දරුවෙක් කියන්නකෝ. එතන දරුවෙක් ගත්තාන් පස්සේ මවකට ඒ දරුවා එතකොට එයාගේ ඇසත් පිනවනෝ, එයාට ශබ්දෙත් ඒ පිනවනෝ, ස්පර්ශෙත් පිනවනෝ නේද? ඒ විදිහට තියෙන්නේ. ඒ වගේ සමහර දේවල් තියෙනවා එකක් නෙවෙයි. ඒ කියන්නේ ආයතන වලින් දෙක තුනක් මේකට සම්බන්ධ වෙනවා. කෑමක් ගත්තාන් පස්සේද අපි හිතන්නේ කෑමකින් දිව විතරද පිනවෙන්නේ? නෑ. ඊට අන්තිමේදී ප්‍රධාන දේ ඒක තමයි. හැබැයි ඒ වුණාට එතෙන්දී අපිට ගන්ධයත් එතෙන් පිනවනවා, ඊළඟට දැකීමත් ඒකෙනුත් අපි මේ වෙනවා. අවසානයේ හැබැයි එකකින් තමයි ජීවහා කියන එක තමයි කියන්නේ තීරණය වෙන්නේ. ඊට පස්සේ එතනින් තමයි මේ වෙන්නේ. ඉතින් ඔය වාගේ ඉන්ද්‍රියන් ගණනාව සම්බන්ධයි. ඉතින් මෙන්න මේ ඉන්ද්‍රියන්ට සම්බන්ධ වෙච්ච දේවල් අත්හැරීම තමයි අපි සඳහන් කරන්නේ. ඔය එකතැනක බුදුහාමුදුරන්ගෙන් උත්හනෝ විශේෂයෙන්ම මේ අපේ මේ සරියුත් හාමුදුරන්ගෙන් උත්හනෝ එකතැනකදී ඒ සිටුවරේ කහන මොකක්ද අනේ මේ නිවන කියන්නේ? ඈ කින්නුකෝ ආවුසෝ නිබ්බාණං මොකක්ද අනේ මේ නිබ්බාණං උච්චති ඈ නිවනේ කියලා එකක් කියනෝ මොකක්ද අනේ මේ නිවනේ කියලා කියන්නේ? එතෙන්දී බුදුහාමුදුරුත් සූත්‍ර ගණනාවක් තියෙනවා. සරියුත් හාමුදුරුත් ඒ සූත්‍රයක සඳහන් කරනවා නිවන කියලා කියන්නේ රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ. දැන් නිවනේ කියලා දැන් මේ අහන්නේ මේ නිවනේ කියලා එකක් තියෙනවා. දැන් අපිත් අහන්නේ නිවනේ කියලා තියෙනවා. අනේ මොකක්ද අනේ ඔය නිවනේ කියලා කියන්නේ? එතකොට බොහොම කෙටියෙන් කියනවා රාගය ෂය කළා තියෙනවනේ ඒක තමයි නිවන. ද්වේෂය ෂය වෙලා තියෙනවනම් එතන තමයි නිවන. මෝහයේ වෙලා තියෙනවනම් එතන තමයි නිවන. එහෙම කියනෝනේ. ඒ නිසා මේ අත්හැරීම කියන එක දැන් ඔබ සමහර කෙනෙකුට තේන්න පුළුවන් ප්‍රවෘත්ති කරන ඔබලම බෑ නේද? ප්‍රවෘත්ති දවසේ ප්‍රවෘත්ති ටික බැලුවේ නැත්තම් නිකන් කෑවේ නෑ වගේ නිින්ද යන්නේ නෑ වගේ තියෙන. ඒ මොනවද ඒවා? ඒක මේ ඇහැ ප්‍රශ්නයක්ද? ඇහැපිනෝන එකක්ද? නෑ. එහෙම නැත්තම් කනපිනෝන එකක් නෙවෙයි. ඒ මොකද්ද? මනසට අවශ්‍ය කරන ධර්ම තමයි ඔය ආගමික සම්බන්ධ දේවල්, ඊළඟට ජාතිය සම්බන්ධ දේවල්, ඕපදූප කියන දේවල්, ඊට පස්සේ මොනවද තොරතුරු දැනගැනීම්, මේ ඔක්කොම ජාතිය අයිති වෙන්නේ. එතකොට මේ මනස දේශපාලන කාරණා මේ ඔක්කොම මොනවද? ඒ මනසට අයිති වෙන ධර්ම. එතකොට දැන් අපි ඒවට අහුවෙලා නැද්ද? ඒව උපාදාන කරගෙන නැද්ද? දැන් අපි අත්හරින්නේ කියලා කිව්වයින් පස්සේදී තියෙන ඉඩකඩන් ටිකයි, ගෙදර දොරයි, මේ ළමයිතුයි, මේ යානවාහනේ කියන අත්හරීමද විතරක් අර්ථවත් වෙන්නේ නැහැ. අපි මේ ඉන්ද්‍රියන් පහෙන්ම ඒ විදිහට දැඩි ලෙස උපාදාන කරගත්ත දේවල් තියෙනවා. අන්න ඒ වගේ දේවල් වලින් වැළක ගන්න එක තමයි අපි සඳහන් කරන්නේ මේ අත්හරිනවයි කියලා කියන්නේ නේද? එතකොට උපාදානය කියන එක නැති වුණාම අපිට පුළුවන් නිවන කියන එක ලබන්න. එතකොට උපාදානය ඇති කරන්නේ මොනවා හින්දාද? අපි විඳින ලද දෙයක් සැපය සම්බන්ධයෙන් ආයි සතුටු වෙන එකයි
ඒවයි ගුණ කියන එකයි ආස්වාදය ගැන හිතන එකයි ඒ මත්තේ නතර වෙලා ඉන්න එකයි. දැන්ගතකොට පිරිනුවම් පාන්න නම් උපාදානි නැතිවෙන්න ඕන. උපාදානි නැතිවෙන්න නම් මොකද වෙන්න ඕන? විඳපු දේ සම්බන්ධයෙන් සැපේ සම්බන්ධයෙන් ඒ සතුටු වෙමින් ඒ වගේම ඒකේ ගුණ කීකේ ඒ මත්තේ ලැගලා ඉන්න හොඳ නෑ කියන එක තමයි මේක සඳහන් කරන්නේ. එතකොට මේ සූත්‍රයෙන් අපිට ප්‍රධාන වශයෙන්ම ඒ නිවන සම්බන්ධව කරුණු කියනවා. දැන් ඔය අත්හැරීම සම්බන්ධව කියනකොට අපේ අර යෝගාවචරය ගැන සඳහන් කරනුනේ. යෝගාවචරය ගැන කියනකොට කියන්නේ මොකද්ද? ඇස් ඇත්තේ නමු අන්ධයෙකුමෙන්, කන් ඇත්තේ නමුත් බීරකුමෙන්, බලය ඇත්තේ නමුත් දුබලයෙකුමෙන්, නුවණ ඇත්තේ නමුත් මෝඩයෙකුසේ ඉන්න කියලා කියනවා. යෝගාවචරයෙක් වුණොත් එහෙම ඉන්න කියලා. ඇස් ඇත්තේ නමුත් අන්ධයෙකුමෙන්. ඒ කියන්නේ දැන් මේ මොකද වෙන්නේ? අපි මේ අපිව ඇදගෙන යන්නේ මේ ඇහැ කියන බලන්න 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 බලන්න. දැන් එතකොට මොකද කරන්නේ? ඇස් ඇත්තේ නමුත් අන්ධයෙකුමෙන්. දැන් ඇන්දේක හැටියට තමයි ඉන්න ඕන. කන් ඇත්තේ නමුත් බිහිරකුමෙන්. බලන්න කොච්චර මේක, ඒ කියන්නේ අපි දැන් මේ අහන්න 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 කියලා ඒ මත්තේ ඇදිලා ඇදිලා යන එක වළක්වන්න කියන එක තමයි මේ කියන්නේ. ඒ වගේම තමයි එතකොට මේ ශක්තිය තිබුණයි, ඇඟේ පතේ හයිය තිබුණයි, බලය තිබුණයි කියලා. එහෙම නෙවෙයි, එතන ඉන්න කරන්නේ දුබලයෙක්මෙන් ඉන්න ඕන. නුවණ ඇත්තේ නමුත් මෝඩයෙකුසේ ඉන්න කියලා තියෙනවා. දැන් එතකොට මේ කාරණා සියල්ලම එකතු කරලා ගන්නකොට අපිට නැවතත් මේ සූත්‍රයේ මුලට යනකොට පේනවා. එතකොට පිරිනිවන් පාන්න බැරි වෙලා තියෙන උපාදානය නිසා, උපාදානය අත්හැර ගන්න බැරි වෙලා තියෙන්නේ ඒ මත්තේ අපි විඳිප සැපක් පිළිබඳ, විඳින සැපක් සම්බන්ධයෙන් ඒ ගැන සතුටු වෙමින්, ඒ ගැන ගුණ කියමින් ඒ මත්තෙම රැඳී ඉන්න නිසයි. එහෙමනම් ඒ නිවන් දැකීම සඳහාවෙන් අපි දකින දේ, ඇහෙන දේ, දැනෙන දේ මේ හැම දෙයක් සම්බන්ධයෙන් එහෙම සතුටු වෙන්නේ නැතුව, ගුණ කියන්නේ නැතුව ඉන්නකොට උපාදාන නැතුන, උපාදාන නැතුනොත් නිවන් දකින්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ ධර්ම කාරණා ටිකයි අද ඔබට පැහැදිලි කරන්න මම උත්සාහ දැරුවේ. මේ ධර්ම ශ්‍රවණයේ තුලින් ඒ උපාදානයේ පිරිනිවන් පෑම කියන මේ කාරණාවල් තේරුම් අරගෙන ඔබ හැම දෙනාටම සියලු උපාදානයන්ගෙන් මිදිච්ච උත්තම නිර්වාණ සුව ලබන්ට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණේ කිරීමෙන්, දහම් පඬුරු පූජා කිරීමෙන් ලබන ලද කුසලානිසංස ධර්මයන් ධර්ම ශ්‍රවණේ කර ඔබ සැමටත්, ඔබ නමින් මිය පරලෝකයේ සුළු ඥාතීන්ටත්, දෙවියන්ටත්, අප හැමටම උතුම් නිවන් සුව පිණසම හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. සුපින්නතුනි, සංයුක්ත නිකායේ වේසාලි සූත්‍රය මාතෘකා කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ දේශකයන්න් වහන්සේ පොල්ගස්සෝවිට කහතුඩුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති විශ්‍රාමලත් විදුහල්පති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද විටියල ඉන්දසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ස්ථාවේ ආගමිකාංශය අමතන්න ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.